ප්‍රශ්නේ තියෙන්නේ මේ දරුවන් විසින් ඊරාමුව භාවිතා කළා මේ බෑවුම් සහිත භූමිය සලකුණු කරන ලද සමෝචරේකා දෙකක්. අපි යම්කිසි පාංශු සංරක්ෂණ ක්‍රමයකට යනවා නම් ඒවා සකසන්නේ මේ සමෝචරේකා මත. එතකොට තමයි බෑවුමට එරෙහිව ඒවා ක්‍රියාත්මක වෙලා පස සංරක්ෂණ වීමක් සිදු වෙන්නේ. එතෙන්දී අපිට පුළුවන් විවිධාකාර පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ගන්න. එතෙන්දී මූලිකව යාන්ත්‍රික ක්‍රම තමයි කොවින් වගා භූමියල වැඩිපුරම යොදාගන්නේ. දැන් අපි එවැනි සමෝචරේකා සලකුණු රූප ස්ථානයට ගිහිල්ලා යාන්ත්‍රික ක්‍රම මොන ආකාරයකද මේ වගේ භූමියකට යොදාගෙන මේ භූමිය ආරක්ෂා කරගන්නේ කියන එකේ අත්දැකීම ලබා ගන්න. අපි මේ ඉන්නේ අනාගතයේදී යම්කිසි භෝගයක් ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙමින් සිටින භූමියක් ආශ්‍රිතව. දැන් මේ වගේ බෑවුම් සහිත භූමියවල සාමාන්‍ය ක්‍රමයකට භෝගව කරන්න අමාරුයි. ඒ නිසා සමෝචරේකා සලකුණු කරගෙන ඒ මත යම්කිසි පාංශු සංරක්ෂණ ක්‍රමයක් යොදලා මේ භූමි කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නට පුළුවන්. අන්න ඒ නිසා ඒ සඳහා අපට යම් යම් සංරක්ෂණ ක්‍රම භාවිත කරන්න පුළුවන්. මූලිකව යාන්ත්‍රික ක්‍රම, ඒ වගේම ජෛවවිද්‍යාත්මක සංරක්ෂණ ක්‍රම, ඒ වගේම කෘෂිකාර්මික ක්‍රම කියන ක්‍රම තුන මේ ශේෂ්ත්‍රවල භාවිත කරන්න පුළුවන්. එතෙන්දී අපි මේ සමෝචරේකා සලකුණු කළද භූමියක මිනිසා විසින් සකසන ලද යම්කිසි යාන්ත්‍රික බාධකයන් භාවිත කරලා පාංශු ඛාදනය සහ හායනය වළක්වා ගන්නවා නම් අපි මේ ක්‍රමවේදයන් ටික හඳුන්වන්නේ යාන්ත්‍රික ක්‍රම කියලා. ඒතර මෙතෙන්දී මේ සලකුණු කරන ලද භූමියේ සමෝචරේකා සලකුණු කිරීමෙන් අනතුරුව අපට පුළුවන් හෙල්මලු ක්‍රමයට මේ භූමිය සකසා ගන්න. හෙල්මලු ක්‍රමේදී අපි කරන්නේ පස් කපලා පස ගොඩ කරලා වගාවට සුදුසු සමතලා භූමියක් සකසා ගන්නවා. විශේෂයෙන්ම මේ උඩරට කලාපීය එළවලු ගොවීන්ට මේ ක්‍රමය භාවිත කරලා තමන්ගේ වගා භූමිය ආරක්ෂිත ජෛව පද්ධතියක් බවට අනාගතයේදී පත් කරගන්න පුළුවන්. ඉතින් මේ හෙල්මලු කැපීම හා සම්බන්ධව හෙල්මලු සකසා ගන්නේ කොහොමද? ඒවෙන් තියෙන ප්‍රයෝජන මොනවද? ඒ වගේම හෙල්මලුවක් ස්ථාවරව දීර්ඝ කාලයක් පවත්වා ගන්න යන්නේ කොහොමද කියන කාරණය අපි හෙට්ටරිච මහත්මයාගෙන් පැහැදිලි කරගනිමු. දැන් මේ හෙල්මලු කියන්නේ මේකට අපි කියනවා කැපුම් පිරවුම් ක්‍රමය කියලාත්. මොකද එක කොටසක් කපලා එක කොටසක් පුරවනවා. එතකොට මේ හෙල්මලෝ නිසා පස ආරක්ෂා වෙනවා ක්‍රම කීපයකට. එකක් තමයි අර ගලා යන ජලයේ වේගය පාලනය වෙනවා. ඊට පස්සේ ගලා යන ජලයේ දුර පාලනය වෙනවා. ඊගාවට ඒ ගලන ජලය පසට උරා ගන්නවා. ඒක නිසා මොකද වෙන්නේ? හොදාගෙන යන ප්‍රස් ප්‍රමාණය අඩු වෙලා සෝදාපාවලුව වළකිනවා. ඉතින් ඒක නිසා මේ ක්‍රමය අපේ වගා බිම් වලදී, විශේෂයෙන්ම එළවලු වගා වැනි කටයුතු වලදී වගා බිම් වලට යොදන්න පුළුවන් ඉතාම යෝග්‍ය ක්‍රමයක්. බොහෝ විට අපේ කුඹුරු සකස් කළ තියෙන්නේ මේ හෙල්මලු ක්‍රමයට. ඒක නිසා ගොඩාක් පස ආරක්ෂා කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මේ හෙල්මලු ක්‍රමය. මේ වගේ හෙල්මලු කපලා ආරක්ෂිතව වගා පද්ධතිය හදා ගැනීමෙන් අනතුරුව අපිට පුළුවන් මේවා ප්‍රායෝගිකව යෝජනාකාරය මේ දරුවන්ට පෙන්වන්න. මේ යාන්ත්‍රික ක්‍රම සම්බන්ධ බහුල අත්දැකීම් තියෙන සෝමරත් මහත්මයා ඒ සඳහා සම්බන්ධ වෙනවා. මේ බෑවුම් සහිත භූමියේ සලකුණු කරන ලද සමෝචරේකා ආශ්‍රිතව මේ විදිහට පස් කපලා ඒ පස් තරමක් ඈතට දාලා සමතලා භූමියක් හදාගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ ක්‍රමයට කියන්නේ කැපුම් පෙරවුම් ක්‍රමය කියලා. මේ පාත්තිය මේ භූමිය සමතලයි. ඒ නිසා මේ භූමිය ඛාදනයට ලක් වෙන තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි. විශේෂයෙන්ම මේ භූමිය මතින් ගලාගෙන යන ජලයේ වේගය මේ සමතලා භූමිය නිසා අඩු වෙනවා. ඒ වගේම ඉහලින් සිට එන පස් අංශුන් මේ භූමිය මත රැඳිලා පාංශු සංරක්ෂණ වීමක් සිදු වෙනවා. ඊට අමතරව ජලය, වැසි ජලය මේ සමතලා භූමිය මත ඉතාමත්ම හිමින් තමයි ගලාගෙන යන්නේ. ඒ නිසා පස තුළට අවශෝෂණය කෙරෙන ජල ප්‍රමාණය වැඩි වෙලා පාංශු ජලයක් ආරක්ෂා වෙනවා. ඉතින් මේ විදිහට පස කපලා පුරවලා ඉතාමත්ම සරල මට්ටමේ හෙල්මලු ගොවින්ට හදාගන්නට පුළුවන්. පාංශු පැතිකඩක වටිනාම ස්තර ලෙස සැලකෙන්නේ මතුපිට ස්තරය. ලංකාවේ බොහෝ ගොවීන් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නේ මේ මතුපිට පාංශු ස්තරය. වර්ධනය වන සාක්කවලට අවශ්‍ය කරන ජලය, පෝෂක සහ සන්ධාරකතාවය ආදී බොහෝ වැදගත් සාධකයන් ලබා ගන්නෙත් මේ ස්තරේ. හැබැයි කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් මේ පස භාවිතා කිරීමේදී මේ ස්තරය ඛාදනය වෙන්න පුළුවන්. ඒකම මේ භූමි හායනයට ලක් වෙන්නට පුළුවන්. අනෙතෙන්දී අපට සිද්ධ වෙනවා යම්කිසි තාක්ෂණ වේදයක් මේ පද්ධතින් වෙත යොමු කළා මේ ඛාදනය හායනය නතර කරන්න. ඒ නිසා අපි නුගවෙල මධ්‍යවිද්‍යාලීය ජෛව පද්ධති තාක්ෂණ වේද හදාරන දරුවන් සමග මේ ඇවිල්ලා ඉන්නේ එවැනි වගා භූමියක් වෙතට. අපි දැන් සූදානම් වෙන්නේ ජෛව විද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රම අතරින් සෝල්ට් ලෙසින් සැලකෙන
දෙවැටි ක්‍රමයේ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නාමල් හෙට්ටිආරච්චි මහත්මා මේ දරුවන්ට සෝල්ට් ක්‍රමය භාවිත කරමින් පාංශු සංරක්ෂණය කරන්නේ කොහොමද කියන එක දැන් ඔබට පැහැදිලි කරලා දෙවි. සෝල්ට් ක්‍රමයේදී අපි වැටි දෙකක් සකස් කරන්න ඕන. එතෙන්දී අපි පාවිච්චි කරනවා බොහෝ විට බහුකාර්ය තනිල සාක වර්ග. මොකද ඒකේ වාසි දෙකක් තියෙන එකක් තමයි ඒවා නයිට්‍රජන් තිර කරනවා. ඊගාවට ස්ථාවරව අපිට වැටක් ලස්සන සකස් කරගන්න පුළුවන්. මෙහිදී අපි මේ ප්‍රදේශයේ සුලභව තියෙන ග්‍රිසීඩියා සාකය පාවිච්චි කළා තමයි මේ දෙවැටි සකස් කරන්නට අපි සැලසුම් කළා තියෙන්නේ. එතෙන්දී අපි වැටි දෙකක් ගහගන්නවා අර කලින් කියපු විදිහට සමෝච්චය ඔස්සේ වැටි දෙකක් සකස් කරගෙන ඒ වැටි දෙක තුල තමයි අපි ගිලිසීඩියා දඩු ඉඳගන්නේ. එතකොට ගිලිසීඩියා දඩු සාමාන්‍යයෙන් අපි අඩි 3ක් විතර කැබලි කපලා ගන්නවා. ඒ 3ක් විතර කැබලි කපලා තමයි අපි ගිලිසීඩියා වැටියේ ඉඳන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් ඉඳන්න පටන් ගමු අපි ගිලිසීඩියා වැටියේ. බලන්න කොහොමද අපි ඉඳන්නේ කියලා. අඟල් 6න් 6ට තමයි අපි ඉඳන්න පටන් ගන්න ගිලිසීඩියා. අඟල් 6ක් විතර පොළොවට යට කරනවා සිදුර තුලට දාලිවරලා ගිලිසීඩියා පැලවෙන විදිහට යට තුවාල වෙන්නේ නැති වෙන්න තමයි අපි ඉඳගත්ත යුත්තේ අඟල් 6න් 6ට. දැන් බලන්න ගිලිසීඩියා වැටි ඉඳන හැටි. හරි, ඊගාවට වැටියේ උඩත් අපි මේ විදිහටම ඉඳන්න ඕන. අඩි එකහමාරක් උඩින් තමයි ඊගා වැටි ඉඳන්න. දැන් උඩ වැටි ඉඳන්න. ඒ උඩ වැටියෙත් අඟල් 6න් 6ට අපි සිටුවීම කරනවා. ඒ සිටුවීම කරනකොට අපි කියන්නේ සික්සක් ක්‍රමයට සිටවන්නේ කියලා. මොකද උඩ පේලියේ සිටවන කෝටු දෙකක් අතරට මැද පොටුව එල්ල වෙන විදිහට තමයි හිටවන්නේ. ඒ කියන්නේ සික්සක් ක්‍රමයට. ඒ සික්සක් ක්‍රමයට හිටවුවාම පස හොඳට සංරක්ෂණය වෙනවා දෙවැටිය නිසා. දැන් බලන්න කොහොමද අඟල් 6න් 6ට ඉඳගෙන යන්නේ කියලා. එතකොට ඒ වැටි දෙකේ දෙවැටි අතර පරතරයේ අඩි එකහමාරක් තමයි අපි තියන්නේ. සාමාන්‍යයෙන් කෝටුවක උස අඩි දෙකහමාරක් තමයි අපි සැලසුම් කරන්නේ. එතකොට කාලයක් යනකොට මොකද වෙන්නේ? දැන් මේ ගිලිසීඩියා පැලවෙනවා. මේ ගිලිසීඩියා පැලවුණාම ගිලිසීඩියා අපි නඩත්තු කළ යුතුයි. නැත්නම් මොකද වෙන්නේ? ගිලිසීඩියා සිකිල්ල ගොඩාක් උසට ගියොත් එහෙම ඒක අපිට අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා අපි කරන්නේ සාමාන්‍යයෙන් පපුවේ මට්ටමට විතර ගිලිසීඩියා වැටිය ලියලනකොට ඒ කපලා අපිට පුළුවන් සිකිලි ගිලිසීඩියා වැටියට මැදට එකතු කරන්න, දිවටිය මැදට එකතු කරන්න. එහෙම නැත්නම් මේ වැටිය මැදට අපිට පුළුවන් තව රොඩු බොඩු අමතර ඔය ගතියන ගල් ලී කැබලි එකතු කරන්න. එහෙම එකතු කළා මේ දෙවැටියේ හොඳ වැටිය බවට සකස් කරගන්න පුළුවන්. ඒක නිසා මොකද වෙන්නේ? උඩින් එන පස් සෝදාගෙන පස් අර වැටිය එකතු වෙනවා. ඊගාවට එකතු වෙන ජලය සංරක්ෂණය වෙනවා. ජලය ගලා යන වේගය අඩු වෙනවා. දුර පාලනය කරනවා. එතකොට හොඳ සංරක්ෂණ වැටියක් සකස් වෙනවා මේ දෙවැටියේ නිසා. දැන් මේ තියෙන්නේ ජෛවිද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රම සඳහා යොදාගත්ත දෙවැටක්. මේක වරින් වර වර්ෂාපතන රටාවත් එක්ක ලියලන්න පටන් ගන්නවා. මෙන්න මේ ලියලලා එන මේ අතු අපට පුළුවන් භාවිතා කරන්න විවිධ කාර්යයන් සඳහා. මේවා බහුවාර්ෂික සාකවල නැත්නම් එළවලු වගාවකදී පොහොල් ලෙස භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සත්ව පාලන කටයුතු කරනවා නම් අපට පුළුවන් සත්තුන්ගේ ආහාරවලට මේවායින් ස්වල්පයක් එකතු කරන්න. ඒ වගේම කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලියක් වගේ එකකට යනවා නම් ඒ සඳහා මේවා භාවිත කරන්නත් පුළුවන්. ඊළඟ මේකේ වැදගත්ම කාරණයක් තියෙනවා. මේ ජීව වැටිය වරින් වර මේ ලී කැබලි මැරෙන්න පුළුවන්. වීලිලා යන්න පුළුවන්. අනිත්ින්ද අපිට මේක අඛණ්ඩව පවත්වාගෙන යන්න නම් මේ අලුතෙන් හිටවන්න වෙනවා. යම් යම් තැන්වලදී අලුතෙන් හිටවන්න. දැන් මේ තියෙන මේ වගේ සිටවල මේ නැවත ලියලාගෙන එන ලී දඬු. ඊළඟ ඔබ දකිනවා මේ දෙවැට තුල කාබනික ද්‍රව්‍ය තියෙනවා. මේ තමයි මේ ඉහළින් වූ කොටස සකසද්දී මුණ ගැහෙන වල් පැලෑටි කොටස්, ලී දඬු, ගල් මුල් ආදිය. මෙන්න මේ ටික මේ දිගට දැම්මහම ශක්තිමත් වැටියක් මෙතනින් ගොඩනගා ගන්න පුළුවන්. අනේ ආකාරයට
ජෛවිද්‍යාත්මක ක්‍රම භාවිත කරමින් කාදෙන වෙන භූමියක් සංරක්ෂණය කරගන්නට පුළුවන්. දැන් මේ තියෙන්නේ වගාවක් සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන තවත් බෑවුම් සහිත ස්ථානයක්. මේ බෑවුම් සහිත ස්ථානයට අපට පුළුවන් යාන්ත්‍රික සංරක්ෂණ ක්‍රමයක් යොදන්න. එතෙන්දී ගල් රහිත භූමියක පහසුවෙන් කාණු කපන්න පුළුවන් භූමියක අපට යොදාගන්න පුළුවන් සංරක්ෂණ ක්‍රමයක් තමයි කුට්ටි කාණු. මේ කුට්ටි කාණුවක් සකසද්දී විශේෂයෙන්ම බෑවුමට ලම්බකව තමයි කුට්ටි කාණුවක් සකසන්නේ. ඊළඟ මේකෙ තියෙන විශේෂත්වය තමයි මේ තුනක් හතරක් විතර පළලින් සෙන්ටිමීටර 30ක් විතර උසුන් යුක්ත පස් කුට්ටියක් ඉතුරු කරනවා. දැන් මේ මං ඉන්නේ අන්න ඒ වගේ පස් කුට්ටියක් මත. මේ කාණුවේ සාමාන්‍ය ගැඹුර සෙන්ටිමීටර 45ක් විතර එනවා. හැබැයි මේ පස් කුට්ටිය සෙන්ටිමීටර 30ක් විතර උසයි. එතෙන්දී වර්ෂාවකින් එකතු වන ජලය මේ කුට්ටි දෙක අතර සෑහෙන වේලාවක් රැඳෙනවා. ඊට පස්සේ අතිරේක ජලය තියෙනවා නම් මේ කුට්ටි මතින් බෑවුම දෙසට ඒ ජලය ගලාගෙන යනවා. එහෙම ගලාගෙන ගිහිල්ලා යම් කිසි ජල ප්‍රමාණයක් මේ කුට්ටි දෙක මත රැඳෙනවා. ඒ ජලය බොහෝ ප්‍රමාණයක් මේ පස තුළට නැවත අවශෝෂණය වීමක් වෙනවා. ඒ වගේමයි අර බෑවුම් ප්‍රදේශයේ සිට ගලාගෙන එන පස් අංශුන් මේ ජලයත් එක්ක රැඳෙමින් මේ කුට්ටිය අතර මේ කුට්ටි දෙක අතර රැඳිලා තියෙනවා. ඒ නිසා ඉහළ සිට එන පස් අංශුන් මේ කාණුව තුළ රැඳීමත් ඒ වගේම කාණුව තුළ සැලකිතු ජල ප්‍රමාණයක් රඳවා තබා ගැනීමත් අතිරේක ජලය හෙමින් කාණුවෙන් ඉවත් වීමත් කියන මූලික ක්‍රමවේදයන් මේ පද්ධතිය හරහා සිදු වෙනවා. ඊළඟට මෙන්න මෙතන මේ කාණුව තුළට එන්න පුළුවන් පස් ප්‍රමාණය අඩු කරගන්න ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්. ඒ තමයි ජෛව වැටියක්. මේ කාණුවේ ඉහළින් මෙන්න මේ වගේ සෙවෙන්දරා තෘණ වැනි තෘණ වර්ග මේ සඳහා භාවිත කරන්න පුළුවන්. මේ ජෛව වැටියකින් මේක තවත් ස්ථාපිත කරන්න පුළුවන්. ඊළඟට දරුවනේ මේ කාණුවක ගැඹුර තීරණය කරන එක හරිම වැදගත්. දැන් අපිට පෙනුමින් කාණුවක ගැඹුර එකවර අවබෝධ කරගන්න බැහැ. අපි සාමාන්‍යයෙන් කාණුවක ගැඹුර තීරණය කරන්නේ මෙන්න මේ ක්‍රමයට. දැන් අපිට මේ සීමාව බලන්න. දැන් මේ සීමාවේ අපට පෙනෙනවා මේ කාණුව මෙන්න මෙච්චර විතර ගැඹුරයි කියලා. ඒ වගේම මේ සීමාවෙන් බැලුවොත් අපට පේනවා මේ කාණුව මෙන්න මෙච්චර විතර ගැඹුරයි කියලා. එහෙනම් දැන් අපිට ප්‍රශ්නයක්. අපි කොයි සීමාවද සලකන්නේ? ගැඹුර සලකන්නේ මේ බෑවුමේ ඉහළ පැත්තෙන් නෙමෙයි බෑවුමේ අඩු පැත්තෙන්. එහෙනම් මෙන්න මේ කාණුවේ ගැඹුර මෙන්න මේ සීමාවේ තමයි තියෙන්නේ. ඒතර මේක සම්මත කාණුවක් නම් සෙන්ටිමීටර 45ක් ගැඹුරු වෙන්නට ඕනේ. සෙන්ටිමීටර 60ක පළලක් තියෙන්නට ඕනේ. මේ කුට්ටි දෙකක් අතර පරතරයේ මීටර 3ක් 4ක් වෙන්නට ඕනේ. කුට්ටියක උස සාමාන්‍ය සෙන්ටිමීටර 30ක් විතර වෙන්නට ඕනේ. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවද වන්ට මේ සම්බන්ධයෙන්? මේ කාණුව කපද්දී අපි පස් ඉවත් කරනවා යම් පැත්තකට. ඒ වගේම මේ කාණුව නඩත්තු කරන්න වෙනවා වරින් වර. නඩත්තු කිරීමේදී පස් ඉවත් කරන තවත් පැත්තකට. විභාග මට්ටමේදී ඔබෙන් අහලා තියෙන සමහර අවස්ථාවල මේ පස් ඉවත් කිරීමට සුදුසුම පැත්ත මොකක්ද? ඒකෙදි හොඳින් මතක තියාගන්න මේ කපන පස් අපි කාණුවෙන් පහළට දාන්නේ. කපන පස් කාණුවෙන් පහළට දාලා ඒ භූමිය හදාගන්නවා. හැබැයි මේ කාණුව නඩත්තු කරද්දී අපි ඒ පස් ටික දාන්නේ කාණුවෙන් ඉහළට. නඩත්තු කරනකොට වරින් වර මේ සූරා ගන්න එකතු කරන පස් ටික අපි දාන්නේ මේ කාණුවෙන් ඉහළ ප්‍රදේශයට. ඔකිටාමත වැදගත්. ඊළඟට මේ කාණුව සාමාන්‍ය කාණුවට වඩා දියුණු කාණු ක්‍රමයක්. ඒකයි මේ කුට්ටි අතර ජලයේ වැඩි වේලාවක් රැඳිලා තියෙන්න පුළුවන්. පස් අංශුන් වැඩි ප්‍රමාණයක් රැඳිලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේ කාණුව තුළින් ගලා යන ජලයේ වේගය අඩු කරගන්න. පාංශු සංරක්ෂණ ක්‍රම භාවිත කරන භූමියක සකසලා තියෙන තවත් සුවිශේෂී සංරක්ෂණ ක්‍රමයක් තමයි මේ. මේකත් එක්තරා විදිහක කාණු වර්ගයක්. අපි මේ කාණු වලට කියන්නේ නෙති කාණු කියලා. හෙටේජ මහත්මයා මේ නෙති කාණුවක් සහ අපි කලින් දුටු කාණු අතර තියෙන ප්‍රධාන වෙනස මොකක්ද? ඒ වගේම මේ වගේ නෙති කාණුවක නැති ප්‍රයෝජන මොනවද? මේ වගේ නෙති කාණුවක් සකසද්දී අපි විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණු මොනවද කියලා මේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න. නෙති කාණුවක් කිව්වහම ඒ කාණුව අපි යොදලා තියෙන්නේ කලින් කතා කරපු විදිහට ඉඩමට ලම්බකව නෙවෙයි. දැන් මේ කාණුවේ දිහා බලන්න මේ කාණුව සකස් කළ දෙන්නේ ඉඩම ඔස්සේ ඉඩම වතුර පහර ගිනියන විදිහට. මොකද මේකේ අරමුණ වෙන්නේ ඉඩමේ එකතු වෙන වැඩි වතුර එකතු කළා ආරක්ෂිතව පල්ලෙහාට බැහැර කිරීම. පස කාදනය නොවන විදිහට ආරක්ෂිතව ඉඩමෙන් බැහැර කිරීම. ඒක නිසා මේ කාණුව ඉඩමක ලම්බක නෙවෙයි වතුර පාර පල්ලෙහාට ගෙන යාම සඳහා තමයි සකස් කරන්නේ. ඊගාවට ඇත්ත වශයෙන්ම මෙතන මේ වලට දකින්න පුළුවන් ඒ සඳහා කපපු අත්තිවාරමක්. මේ අත්තිවාරමක් තමයි මෙතන තියෙන්නේ ප්‍රධාන කාණුවක් නැත්තම් නිත්‍ය කාණුව සකස් කිරීම සඳහා. අපි මේ අත්තිවාරම හරියට ගලෙන් බැඳලා ඉදි කරන්න ඕන. ගලෙන් බැඳලා ඉදි කළා පස හොදාගෙන යන්න නැති විදිහට ගල්
පතුරට අතුරලා දෙපැත්තට ගල් බැඳලා සකස් කර යුතුයි. වතුර පාර ඉඩමෙන් බැහැර කිරීම සඳහා පස හොදගෙන යන්න නැති වෙන්න ආරක්ෂිතව. නිත්‍යගාන විදිකල යුත්තේ වැඩි වතුර ඉඩමෙන් ආරක්ෂිතව බැහැර කිරීම සඳහා. එතකොට ඒ ඉදිකිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කොච්චර වතුර පාරක් ඉඩම තුලින් ඉවතට අපි යොමු කර යුතුද කියන කාරණය පිළිබඳව. එතනදී ඉඩම ඒ නිත්‍යගානුව අපි ශක්තිමත්ව ඉදිකල යුතුයි. ගලෙන් හොඳට ආස්තරණය කළා, දෙපැත්ත ගලෙන් හොඳට බැඳලා අපි ඉදිකල යුතුයි. මොකද මේක දිගුකාලීනව අපි තියාගන්න ව්‍යුහයක් නිසා. ඉතින් ඒක නිසා අපි එතෙන්දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. අනික නිත්‍යගානුව ඉදිකිරීමේදී අපි පුළුවන් තරම් ඒ කොටස පසුබෑවුන් ලෙස තියෙනවා. පොට දැන් පඩි පෙළ වගේ සකස් කරන්නේ. එතකොට පසුබෑවුන් ලෙස තියලා ඉදි කරාම යම්කිසි දෙයකින් සෝදා පාළුව සිද්ධ වෙන තැනට කඩ අපිට තවදුරටත් අඩු කරගන්න පුළුවන්. හොඳයි. දැන් ඔබට පැහැදිලි නිත්‍තිකාණුව ශේෂ්ත්‍රයේ බෑවුමට සමාන්තර තමයි සකසන්නේ. ඊළඟට නිත්‍තිකාණුවෙන් වෙන්නේ අනිකුත් සියලුම කාණු වලින් එකතු වන ජලය මේ කාණුවට එකතු වෙලා මේ ශේෂ්ත්‍රයේ දිගේ වේගයෙන් පහළට ගලාගෙන යාමක් සිදු වෙනවා. ඒ ජලය වේගවත්ව සහ විශාල ජල පහරක් සගලාගෙන යන නිසා මේ නිත්‍තිකාණු වල පතුලහ පැතිබිත්ති ශක්තිමත් කරන්නට ඕනේ. ඒ වගේමයි නිත්‍තිකාණුවේ පතුල ආපසු බෑවුම් සහිත වන ආකාරයට තමයි සකසන්නේ. ඉතින් මේ ආකාරයට විවිධාකාර කාණු මේ ශේෂ්ත්‍රවල යොදන්න පුළුවන් පාංශු සංරක්ෂණ ක්‍රම වශයෙන්. මේ වගේ නිත්‍තිකාණුවක් සකසාගෙන යද්දී අපට මෙවැනි බාධක මුණ ගැහුණොත් අපි ඒ බාධක ඒ කාණුව තුළ ඉතිරි කරනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ බාධකේනුත් මේ කාණුව දිගේ වේගෙන් ගලා යන ජලයේ වේගය යම් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අපි ඊළඟට යොමු වෙන සූදානම් වෙන්නේ තවත් යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රමයක් විදිහට. ඒ තමයි අධික ගල් තියෙන තරමක් බාධක වැඩි කාණු කැපීම කරන්නට අපහසු භූමියල යොදාගත හැකි පාංශු සංරක්ෂණ ක්‍රමයක් විදිහට. අපි දැන් සූදානම් වෙන්නේ තවත් පාංශු සංරක්ෂණ ක්‍රමයක් ගැන තොරතුරු ඉගෙන ගන්න. මේ පාංශු සංරක්ෂණ ක්‍රමය අපි භාවිතා කරන්නේ පහසුවෙන් කාණු කපන්න, ඒව නඩත්තු කරන්න බැරි කාදණී විය හැකි භූමිවල. මේ ක්‍රමය අපි හඳුන්වන්නේ සමෝච්ච ගල්වැටි ක්‍රමය කියලා. හැබැයි මේකට අවශ්‍ය කරන ගල් අපි පිටතින් ගේන්නේ නැහැ. මේ ශේෂ්ත්‍රයේම තැන් තැන්වල තියෙන ගල් එකතු කරලා අපි භූමියත් මතු කරගන්නවා. ඒ භූමියත් අපිට වගකඩු සඳහා යොදාගන්න පුළුවන්. ඒ නිසා ගල් පහසුවෙන් සුවගත හැකි භූමිවල මේ සංරක්ෂණ ක්‍රමය අපි භාවිතා කරනවා. මේකෙදිත් අර කලින් වගේම ඒ රාමුව වෙන්නක් භාවිතා කරලා මෙන්න මේ වගේ සමෝච්ච රේඛාවක් සලකුණු කරගන්නට වෙනවා. අපි මේ ගල්වැටිය ඉදි කරන්නේ මේ සමෝච්ච රේඛාව මත. එතෙන්දී අපට මූලික වශයෙන් මේ ගල්වැටිය ඉදි කරන පදනම සකසා ගන්නට වෙනවා. ඒකෙදි සාමාන්‍ය පසේ මට්ටමට වඩා සෙන්ටිමීටර් 15ක් විතර ගැඹුරට පුංචි කාණුවක් වගේ එකක් අපි සලකුණු කරගන්නවා. ඒක සෙන්ටිමීටර් 60ක් විතර පළල වීමත් සෙන්ටිමීටර් 15ක් විතර ගැඹුරු වීමත් ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ කරන්නේ මේ සපයාගත් ගල් අතරින් විශාල ගල් තරමක් ප්‍රමාණයෙන් විශාල ගල් ටික වෙනම තෝරගෙන අපි මේකේ පදනම සකසා ගන්නවා. එතකොට අපිට ශක්තිමත් ගල් වැටියක් බඳ ගන්නට පුළුවන්. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් විශාල ගල් ඒ වගේම ඉහළට එන්න කුඩා ගල් භාවිතා කරමින් මේ ගල් වැටිය අපි ඉදිරියට ගොඩනගා ගන්නවා. විශේෂයෙන් මතක තියාගන්න මේ ගල් වැටි බැඳීමේදී අපි